සිංහල ටීවී කැප් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව ඔන්නාදත් සාදරයෙන් පිළිගන්නවා. Tamanට දෙන වැඩේ අවුල් කරගන්න පොලිස් කණ්ඩායමක් ඉන්නවා. ඒත් එක දවසක් මේ කට්ටිය ට්‍රේනින් එකකට එළියට ගියාට පස්සේ ටී හීනකින්වත් හිතපු නැති පුදුම විදිහ දෙයක් මේ කට්ටියට සිද්ධ වෙනවා. මොකද්ද මේ දවසේ මේ කට්ටියට සිද්ධ වෙන කරදරේ? මේ පුදුමාකාර සිදුවීම සිද්ධ වුණාට පස්සේ මිනිස්සු මේ කට්ටිය ගැන හිතන විදිහ මේ කට්ටියට වෙනස් කරන්න පුළුවන් වෙයිද? Tactical Force කියලා කියන්නේ ඔන්න ඔය විදිහේ වෙනස්ම concept එකකින් ඇවිල්ලා තියෙන ගොඩක් අයට මිස් වෙච්ච සුපිරිම movie එකක්. ඉතින් හැමදාමත් ඔයාට මේ විදිහේ movie reviews අරගෙන එන TV Caps channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙනම video එකට like එකක් දාගෙන අපි යමු අද movie එකේ කතාව පැත්ත. That son of a bitch stole something that belongs to me. I want his ass now. Take care of business. You're wasting my time. More importantly, you're pissing me off. මූවී එක පටන් ගද්දිම අපිට ඔන්න පුංචි සුපර් මාකට් එකක් මංකොල්ල කණ්ඩ ඇවිල්ලා තියෙන මංකොල්ලකාරයෝ කණ්ඩායමක් පෙන්නනවා. මේ කට්ටිය මාක්ස් එහෙම දාගෙන තමයි මේ කඩේට ඇවිල්ලා තියෙන්නේ. මේ කට්ටිය කඩේ ඉන්න මිනිසුන්වත් බය කරලා කඩේ අයිතිකාරයාගෙන් සල්ලි ටික මංකොල්ල කන්න තමයි ලෑස්ති වෙන්නේ. කඩේ ඇතුලේ හිටපු පොලිස් නිලධාරියෙක්වත් ටික අල්ලගෙන තමයි දැන් ඉන්නේ. වැඩේ ගොඩක් දරුණු විදිහට මේ වෙලාවේදී සිද්ධ වෙන හන්දා. ඔන්න පොලිසියටත් ගොඩක් ඉක්මනින් මේක ආරංචි වෙනවා. පොලිසියටත් කලින් වටේ පිටේ ඉන්න මිනිස්සු වගේම මීඩියාකාරයෝ ඇවිල්ලා මේ කඩේ සම්පූර්ණයෙන්ම වට කරගන්නවා. පොලිසියත් මේ ස්ථානයට එනවා. හැබැයි පොලිසියට මෙතන ඇතුළට ගිහිල්ලා කෙලින්ම මේ තත්ත්වය පාලනය කරන්න විදිහක් නැහැ. මොකද කියනවා නම් මේ හොරු කණ්ඩායම මතේ තුවක්කු තියෙනවා. ඉතින් පොලිස් නිලධාරීන් මෙතෙන්ට ගිහිල්ලා කලබලයක් ඇති කරොත් මෙතන ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට ලොකු හානියක් වෙන්න පුළුවන් කියලා මේ කට්ටිය හිතනවා. කොහොම හරි මේ විදිහේ තත්ත්වයන් පාලනය කරන්නම පොලිසිය හදලා තියෙන ටීම් එකකට ඔන්න මේ පොලිස් නිලධාරීන් මේ වෙලාවේදී කෝල් කරනවා. SWAT ටීම් එක කියලා තමයි මේ ටීම් එකට කියන්නේ. මේ ටීම් එකේ නායකයා විදිහට වැඩ කරන මේ තට්ටේ ගාලේ ඉන්න මිනිස්සුගේ නම තමයි ටේට් කියලා කියන්නේ. ටේට් අමතරව බ්ලැන්ක්, ජෙනර්ඩ් තව ඔය කට්ටිය හැමෝම දන්න මේ කළු තඩි හාදයා හන්ට් කියන කෙනත් මේ ටීම් එකේ ඉන්නවා. කොහමරි මේ ටීම් එක මෙතෙන්ට ආවට පස්සේ මේ කට්ටිය හොරෙන්ම මේ සුපර් මාකට් එක ඇතුළට ඇතුල් වෙනවා. මේ කට්ටිය මේ කට්ටියටම තියෙන විශේෂ ක්‍රම පාවිච්චි කරලා මේ හොරු එකා බැගින් අල්ලගන්න පටන් ගන්නවා. කොහමරි ඉතින් මේ කට්ටිය මේ හොරු කණ්ඩායම පරාද කරලා දාලා මේ කඩේ මේ හොරුන්ගෙන් බේර ගන්නවා. හැබැයි ඉතින් මේ කට්ටිය ඇත්තටම කඩේ බේරගත්තද නැද්ද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්. මොකද කියනවනම් මේ කට්ටිය මේ වැඩේ කරද්දී කඩේට සෑහෙන අලාභහණි සිද්ධ කරන්න මේ කට්ටියට පුළුවන් වෙනවා. කොහමරි පහුවදා මේ කට්ටියගේ දෙපාර්තමේන්තුවට ගියාට පස්සේ ඔන්න මේ කට්ටියගේ ප්‍රධානීතුමා මේ කට්ටියට කතා කරනවා. අනිවාර්යයෙන්ම ප්‍රධානීතුමා කරපු වැඩේ ගැන මේ කට්ටියට සලකන්න තමයි ලෑස්ති වෙන්නේ කියලා මේ කට්ටිය හිතාගෙන ඉන්නවා. ඒත් මේ කට්ටිය ප්‍රධානියව හම්බ වෙන්න ගියාට පස්සේ ප්‍රධානියගෙන් බැනුම් කෝටියක් මේ කට්ටියට අහගන්න පුළුවන් වෙනවා. හොරු දෙන්නේ තාම හොස්පිටල් එකේ. උන් දෙන්නට කතා කරගන්නවත් බැහැ. එකෙක්ට නම් ජීවිත කාලෙම කතා කරන්න බැරුව යයි. උඹලා මේ කඩේ විනාශ කරපු එක දැකලා කඩේ අයිතිකාරයාත් උඹලා කඩේ විනාශ කරපු එක ගැන පොලිසියෙම ඇවිල්ලා නඩුවක් දාන්න තමයි ලෑස්ති උනේ. හොරු ඇවිල්ලා තමන්ගේ ගෙදර සුද්ධ කරගෙන ගියත් කමක් නැහැ. උඹලව නම් ගෙන්නන්න එපා කියලා තමයි දැන් මේ පළාතේ මිනිස්සු කියන්න පුරුදු වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහේ කුණු බැනුම් ගොඩක් අහගෙනම දවස අලුතෙන් පටන් ගන්න අපේ ටීම් එකේ කට්ටියට ඔන්න අද දවසේ පුළුවන් වෙනවා. කොමරි ඔය සිදුවීමත් එක්කලා ඔන්න අද දවසේ සිද්ධ වෙන තවත් සිදුවීමක් ඊගාවට අපිට පෙන්වනවා. මේ නගරයට පොඩ්ඩක් එහා පැත්තෙන් තියලා අතෑරලා දාපු කර්මාන්ත ශාලාවකට ඩිමිට්‍රියස් කියලා හඳුන්වන පුද්ගලයෙක් අයිලියා කියලා හඳුන්වන තවත් කාන්තාවක් එක්කලා කාර් එකකින් යන විදිහ ඊගාවට අපිට පෙන්වනවා. මේ දෙන්න මෙතෙන්ට කෙනී කියලා පුද්ගලයෙකුත් අරගෙන යනවා. මේ කට්ටිය එච්චර හොඳ විදිහකට නම් නෙමෙයි කෙනී වරගෙන යන්නේ. උඹේක මෙතනද හංගලා තියෙන්නේ. ඩිමිට්‍රියස් මේ වෙලාවේදී කෙනීගේ කට බැඳලා තියෙන දේ තයින් කරලා කෙනීගෙන් අහනවා. කෙනී ඒකට ඔව් කියලා උත්තර දෙනවත් එක්කලම ඔන්න මේ තුන් දෙනාම මේ කර්මාන්ත ශාලාව ඇතුළට ගමන් කරනවා. ටික වෙලාවකින් මෙතෙන්ට තවත් වාහනයක් එනවා. මේ වාහනේ පදවගෙන ආපු මේ කළු ජාතික පුද්ගලයාගේ නම තමයි ලැම්පෝන් කියලා කියන්නේ. ලැම්පෝන් යාගේ යාළුවෙක් එක්කලා තමයි මේ ස්ථානයට ඇවිල්ලා තියෙන්නේ. කොහොම හරි ඔන්න මේ වෙලාවේදී ලැම්පෝන්ටයි යාගේ යාළුවටයි දැනට ටික වෙලාවකට කලින් මෙතෙන්ට ආපු ඩිමිට්‍රියස් වයි අයිලියා වයි කෙනී වයි හම්බ වෙනවා. මේ දෙගොල්ලෝ ගාවම ගන්ස් එහෙම තියෙනවා. මේ දෙගොල්ලම එච්චර හොඳ කට්ටිය වගේ නෙමෙයි අපිට පේන්නේ. මේ දෙගොල්ලෝ මේ වෙලාවේදී පොඩි chat එකක් දාලා ටික වෙලාවක් කතා කර කර හිටියට පස්සේ මේ දෙගොල්ලම ඇවිල්ලා තියෙන්නේ එකම වැඩකට කියලා ඔන්න මේ වෙලාවේදී මේ දෙගොල්ලන්ටම තේරුම් යනවා. ඒත් එක්කලම ඔන්න මේ දෙගොල්ලන්ටම පොලිස් සයිරන් ශබ්දයක් මේ වෙලාවේදී ඇහෙනවා. මේකෙන් මේ හැමෝම හොඳටම කලබල වෙනවා. දැන් මේ කට්ටියට මෙතනින් පැනගන්න විදිහකුත් නැහැ. මේ කට්ටිය මෙතනින් පැනගත්තොත් එහෙම පොලිස් වාහනයට අනිවාර්යෙන්ම මේ කට්ටියව පේනවා. ඉතින් ඒ කට්ටිය මෙයාලව නවත්තලා මෙයාලගෙන් අනිවාර්යෙන්ම ප්‍රශ්න කිරීම සිද්ධ කරනවා. ඉතින් මෙයාලා මේ කාර් ටික ආයෙත් කර්මාන්ත ශාලාව ඇතුළටම අරගෙන ගිහිල්ලා මේ කර්මාන්ත ශාලාව ඇතුළෙම හැංගගෙනවා. මෙතෙන්ට මේ වෙලාවේදී එන්නේ වෙන කා
කවුරුත් නෙමෙයි අපේ ටේටුයි යාගේ කණ්ඩායමයි. ටේට් යාගේ කණ්ඩායමත් අරගෙන පොඩි පුහුණු වීමක් කරන්න තමයි ඔන්න අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි තින් මෙතන මේ වෙලාවේදී හොරුන්ගේ ලොකු ඩීල් එකක් සිද්ධ වෙනකම්න් තියෙන්නේ කියලා. මේ කට්ටිය නම් හීනකින්වත් හිතන්න නැතුව ඇති. කොහමද මේ කට්ටිය ආමස් එහෙම දාගෙන මේ කට්ටිය ගන්ස් එහෙම ලෝඩ් කරගෙන ඔන්න මේ බිල්ඩින් එක ඇතුළට එන්න පටන් ගන්නවා. මේ කට්ටිය හරියටම මිෂන් එකක් සිද්ධ කරන විදිහටම තමයි මේ බිල්ඩින් එකට ඇතුල් වෙන්නේ. දැන් ඇතුළේ ඉන්න හොරු ටිකත් දෙලොරත් වෙලා තමයි බලාගෙන ඉන්නේ. මේක කොහොමද පොලිසිය දැනගත්තේ කියලා ඔන්න මේ කට්ටිය එකිනෙකාගෙන් අහන්න පටන් ගන්නවා. ටේඩ්ගේ ටීම් එකේ කට්ටියත් මෙතෙන්ට ඇවිල්ලා මේ කර්මාන්ත ශාලාවේ තියෙන දොරවල් අරින ගමන් මේ කාමර ඇතුළට ගිහිල්ලා වෙඩි තියන්න පටන් ගන්නවා. ලැම්පෝන් වගේම ඩිමිට්‍රියසුත් දැන් හොඳටම කලබල වෙලා තමයි ඉන්නේ. කලබලෙවෙ හින්දම මේ කට්ටිය ගාව තියෙන ගන් එකකුත් මේ වෙලාවදී පත්තු වෙනවා. මේ ශබ්දයත් යාන්තමින් වගේ ටේඩ් ඇහෙනවා. ඉතින් මේක හන්දා බ්ලැන්කෝ මේ වෙලාවදී එක ගිහිල්ලා පරීක්ෂා කරන්නම් කියලා ඔන්න බ්ලැන්කෝ පල්ලෙහාට යනවා. බ්ලැන්කෝ පල්ලෙහාට යනවත් එක්කම පල්ලෙහා හිටපු මේ මැර කණ්ඩායමේ ඉන්න සමාජිකයෝ බ්ලැන්කෝට වෙඩි තියනවා. බ්ලැන්කෝ මේ වෙද්දි බුලට් ප්‍රූෆ් ආම එකක් ඇඳගෙන තමයි ඉන්නේ. හැබැයි බ්ලැන්කෝට වෙඩි වදින හින්දා ඒ වගේ තියෙන පවර් එකට බ්ලැන්කෝ මේ වෙලාවේදී බිමට ඇදගෙන වැටෙනවා. ඒත් එක්කම ඔන්න මේ කට්ටිය බ්ලැන්කෝ ගාවට ඇවිල්ලා පරීක්ෂා කරනවා. එතන බ්ලැන්කෝ ගාව තියෙන්නේ බොරු උණ්ඩ කියලා මේ වෙලාවේදී මේ කට්ටිය දැනගන්නවා. ඒත් එක්කම පොලිස් ටීම් එක මෙතෙන්ට ඇවිල්ලා තියෙන ට්‍රේනින් එකකට කියලා ඔන්න මේ වෙලාවේදී මේ කට්ටියට කන්ෆර්ම් කරගන්න පුළුවන් වෙනවා. මේ කට්ටිය බ්ලැන්කෝව මෙතනදී මරලා දානවා. දෙවෙනි පාරටත් වෙඩි ශබ්දයක් ඇහුණු හින්දා ටේට් වගේම ජෙනට් හන්ට් කියන තුන්දෙනාත් ඔන්න පල්ලෙහාට ගමන් කරන්න පටන් ගන්නවා. මේ කට්ටිය පල්ලෙහාට යද්දී බ්ලැන්කෝගේ හිස් වැස්මත් අරගෙන මෙතෙන්ට ආපු හොරු කණ්ඩායම මේ කට්ටිය වට කරගන්නවා. මේ කට්ටිය මේ හොරු කණ්ඩායමට ගන් එක පොයින්ට් කරනවා. හැබැයි තින් මේ කට්ටිය ගාව තියෙන්නේ බොරු උණ්ඩ කියලා මේ විදිහ ඩිමිට්‍රියස් දැනගෙන ඉවරයි. ඩිමිට්‍රියස් බිමට වෙඩි තියනවත් එක්කලම අපේ පොලිස් නිලධාරීන් තුන්දෙනා ඔන්න මේ කට්ටියට පිටිපස්සෙන් තියෙන ලොකු යකඩ දොරක් අස්සට ගිහිල්ලා හැංගෙනවා. මේ කට්ටිය ඊට පස්සේ මේ කර්මාන්ත ශාලාවේ උඩ තට්ටුවකට ගමන් කරනවා. මේ කට්ටියට පොලිසියට කතා කරගන්න විදිහකුත් නැහැ. මේ කට්ටිය ගාව ඇත්ත ආයුධත් නැහැ. සන්නිවේදනය කරන්න පුළුවන් උපකරණ වගේම ඇත්ත ආයුධත් තියෙන්නේ මේ කට්ටියගේ වාහනේ. ඒ වගේම මේ කට්ටියගේ සහෝදරයෙක් වගේ හිටපු බ්ලැන්කෝට වෙච්චි දේ ගැන මේ කට්ටිය ගොඩක් දුකෙන් තමයි ඉන්නේ. මේ කර්මාන්ත ශාලාවෙන් පොලිස් නිලධාරීන් එළියට යන එක මේ මැරෙන්න ලොකු තර්ජනයක්. ඒක හන්දා ලැම්පෝ වගේම ඩිමිට්‍රියස් මේ කර්මාන්ත ශාලාවෙන් පිට වෙන්න පුළුවන් දොරවල් ඔක්කොම ටික මේ වෙලාවේදී වහලා දානවා. මේ කට්ටිය හොයන දේ මොකක් වුණා? ඒ දේ කොහෙද හංගලා තියෙන්නේ කියලා ලැම්පෝ වගේම ඩිමිට්‍රියස් මේ වෙලාවේදී වාද කරන්න පටන් ගන්නවා. අයිලියා කොහොම හරි එළිය තියෙන පොලිස් වාහනේ මේ කර්මාන්ත ශාලාව ඇතුළට අරගෙන එනවා. ඊට පස්සේ මේ කට්ටියම එළියට ගිහිල්ලා ලැම්පෝ න්යාගේ මිනිසුන්ට වගේම ඩිමිට්‍රියස් එයාගේ මිනිසුන්ටත් මේ ස්ථානයට එන්න කියලා ඔන්න කතා කරන්න පටන් ගන්නවා. එක වෙලාවකින් මෙතන මැරෙන්ගෙන් පිරිලා ඉතිරිලා යනවා. අපේ පොලිස් නිලධාරීන් තුන්දෙනා තාමත් උඩ තට්ටුවට වෙලා හැංගිලා තමයි ඉන්නේ. මේ පොලිස් බල්ලෝ තුන්දෙනාව ඉක්මනින්ම ඉවරයක් කරලා දාන්න. ඩිමිට්‍රියස් මේ වෙලාවේදී එයාගේ සේවකයෝ කිහිප දෙනෙක්ට කියනවා. ඉතින් මේ කට්ටිය ඔන්න ඉනිමගක් තියලා උඩ තට්ටුවට ගමන් කරලා මේ නිලධාරීන්ට පහර දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. කොහොම හරි වාහනේ කර්මාන්ත ශාලාවට ඇතුළට ගෙනල්ලා තියෙන විදිහ ටේට් මේ වෙලාවේදී දකිනවා. ඉතින් ටේට් මන්ටම ගිහිල්ලා වාහනෙන් ආයුධ ටිකක් අරගෙන එන්න වාහනේ ගාවට මේ වෙලාවේදී ගමන් කරනවා. හැබැයි ඉතින් වාහනේ ඇතුළට ගියාට පස්සේ ටේට් හොඳටම සර්ප්‍රයිස් වෙනවා. මොකද කියනවනම් ඒක මැරේක් දැනටමත් වාහනේ ඇතුළට වෙලා ඉන්නවා. හැබැයි ඉතින් ටේට් කියන්නේ නිකම්ම නිකම් මිනිසෙක් නෙමෙයි. ටේට් මේ වෙලාවේදී බොහොම ලේසියෙන් මේ මැරයව බිම දානවා. ඊට පස්සේ ටේට් මෙතනින් ආයුධයකුත් තරම් පිට වෙලා යන්න ලෑස්ති වෙද්දී අර හොරු කණ්ඩායම් දෙකම මෙතෙන්ට අරගෙන ආපු කෙනී කියන පුද්ගලයා එයාට උදව් කරන්න කියලා ටේට් ගෙන් උදව් ඉල්ලනවා. ටේට් ඉතින් කොහොමත් පොලිස් නිලධාරියෙක්නේ. ටේට් මේ වෙලාවේදී ඔන්න කෙනීවත් මෙතනින් අරගෙන යන්න ලෑස්ති වෙනවා. හැබැයි ඉතින් මෙතෙන්ට ආපු මේ මැරයෝ ටික ඔන්න ඊට පස්සේ මේ දෙන්නටම වෙඩි තියන්න පටන් ගන්නවා. වෙඩි ශබ්ද හැම පැත්තෙන්ම ඇහෙන හින්දා හන්ට් මේ වෙලාවේදී උඩ තට්ටුවෙන් පල්ලෙහාට ගිහිල්ලා ටේට් උදව් කරන්න කියලා ඔන්න ගමන් කරන්න පටන් ගන්නවා. හන්ගේ ඉස්සරහට එන කිහිප දෙනෙක්වත් හන් කෙලින්ම නොකවුට් කරලා දානවා. හැබැයි ඉතින් මේ මැරයෝ කිහිප දෙනෙක් අර ඉනිමග දිගේ උඩටම නැග්ගට පස්සේ ඔන්න මේ කට්ටිය ජෙනට්ට පහර දෙන්න පටන් ගන්නවා. ජෙනට්ට නම් මේ වෙලාවේදී ගුටි කන්න තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඉතින් ටේට් ඉක්මනටම මෙතෙන්ට ඇවිල්ලා මේ මැරෙන්ට පහර දීලා ජෙනට්ට මෙතනින් බේර ගන්නවා. ජෙනට් හන්ට් ටේට් කියන තුන්දෙනා ඉක්මනටම මේ කර්මාන්ත ශාලාවේ තියෙන වෙරන්ම පැත්තකට ගමන් කරන්න පටන් ගන්නවා. ඔය අතරේ ලැම්පෝගේ හොඳම යාළුවෙක් වෙන ෆෙරෝ කියන පුද්ගලයාත් මෙතෙන්ට ඇවිල්ලා තමයි ඉන්නේ. ෆෙරෝ කියලා කියන්නේ නම් බැලුව බැල්මටම තදෙක් වගේ තමයි පේන්නේ. කොහොම හරි ඉතින් කෙනි හංගලා තියෙන මේ සූට් කේස් එකත් කෙනි මේ වෙලාවේදී මේ පොලිස් නිලධාරීන්ට බාර දෙනවා. මැරෙන්ගේ ටීම් එකේ කිහිප දෙනෙක්ටම තුවාල සිද්ධ කරලා පොලිස් නිලධාරීන් තුන්දෙනා කෙනිවත් අරගෙන පැනගත්තේ විදිහ ලැම්පෝන්ට වගේම ඩිමිට්‍රියස්ටත් මේ වෙලාවේදී දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් අලුතෙන් ආපු ෆෙරෝට මේ කට්ටිය මේ වැඩේ බාර දෙනවා. ෆෙරෝ ඊට පස්සේ කිහිප දෙනෙක් තරගෙන මේ පොලිස් නිලධාරීන් තුන්දෙනාව ඉවරයක් කරන්න වගේම කෙනිව අල්ලගන්න මේ කර්මාන්ත ශාලාව ඇතුලේ ගමන් කරන්න පටන් ගන්නවා. ෆෙරෝ ටේට්ව අල්ලගන්න කලින් ඩිමිට්‍රියස් වගේම අයිලියා ටේට්ව අල්ලගන්නවා. ඔය අතරේ හන් කෙනිසා ජෙනත් කියන අනිත් තුන්දෙනාව ලැම්පෝ අල්ලගන්නවා. ලැම්පෝන් මේ වෙලාවේදී කෙනි ගාව තියෙන සූට් කේස් එක පරීක්ෂා කරනවා. සූට් කේස් එකේ කිසිම දෙයක් නැහැ. ඒකෙන් ලැම්පෝන්ට හොඳටම මල පනිනවා. ලැම්පෝන් ඊට පස්සේ ඩිමිට්‍රියස් වගේම අයිලියා මේ සූට් කේස් එක ඇතුලේ තිබ්බ දේවලුත් හොරකම් කරගෙන මෙතනින් පැනලා ගිහිල්ලා කියලා ෆෙරෝට කියනවා. උන් ඉවරයක් කරලා දාන්න ෆෙරෝ මේ වෙලාවේදී තීරණය කරනවා. ඇත්තටම ඉතින් ඩිමිට්‍රියස් වගේම අයිලියා මේ දේවල් හොරකම් කරේ නැහැ. ඒ කට්ටියත්
එක්කලා තියෙන සැකේටම ඔන්න ඩිමිට්‍රියස් වගේම අයිලියාව මරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ටේට් මේ වෙලාවේදී මේ දේ මේ කට්ටියට පැහැදිලි කරනවා. ඇත්තම ටේට්ටත් මේ දේ කරගන්න තමයි ඕන වෙලා තිබ්බේ. කොහොම හරි ඉතින් ඩිමිට්‍රියස් වගේම අයිලියාටත් කෙලවෙන්න යන්නේ කියලා මේ දෙන්නට තීරුම් ගියාට පස්සේ මේ කට්ටියගේ ආරක්ෂාවට මේ කට්ටිය ටේට්ව නිදහස් කරනවා. ඒත් එක්ලම් ෆෙරෝ මෙතෙන්ට ඇවිල්ලා මේ තුන් දෙනාට දිගට හරහට වෙඩි තියන්න පටන් ගන්නවා. මේ තුන් දෙනාව පොලිස් වාහනයට නැගලා ඉක්මනින්ම මෙතනින් පැනගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ওই අතරේ හොඳටම මල පැනලා ඉන්න ලැම්පෝන් කෙනීවත් මේ වෙලාවදී මරලා දානවා. ඊට පස්සේ මේ සූට් කේස් එකේ තියෙන දේවල් හොයාගන්නකම් අන්ට අරගෙන ගිහිල්ලා පල්ලෙහා හිර කරන්න කියලා ලැම්පෝන් එයාගේ යාළුවට මේ වෙලාවදී කියනවා. ලැම්පෝන්ගේ යාළුවා හන්ට්වත් අරගෙන මේ කර්මාන්ත ශාලාවේ තියෙන බේස්මන්ට් එක දිගේ ගමන් කරන්න පටන් ගන්නවා. හැබැයි ටික දුරක් ගියාට පස්සේ හන්ට් බොහොම ලේසියෙන් මේ කොල්ලව බිම දාලා ඔන්න හන්ට් ඊට පස්සේ මේ ගන් එකත් අරගෙන ආපහු උඩට එනවා. දැන් ඉතින් ලැම්පෝන්ටත් අත් දෙක උස්ස ගන්න තමයි සිද්ධ වෙන්නේ. හන්ට් වගේම ජෙනට් මේ වෙලාවදී ලැම්පෝන්ව මෙතන ගැට ගහලා දාලා ඔන්න එළියට යන්න හදද්දිම මේ කට්ටියගේ ටීම් එකේ වාහනේ ටේට් එළිය ඉඳන් පිස්සුවෙන් වගේ පදින විදිහ මේ කට්ටිය දකිනවා. ටේට් කොහොම හරි මේ වාහනේත් මෙතෙන්ටම අරගෙන එනවා. වාහනේ ඇතුලේ මේ වෙද්දිත් අයිලියා වගේම ඩිමිට්‍රියස් ඉන්නවා. ලැම්පෝන්ගේ ටීම් එකෙන් බේරෙන්න ඕනෙ හින්දා ඔන්න මේ කට්ටිය ටීම් එකක් විදිහට ටීම් අප් වෙනවා. ඊට පස්සේ මේ කට්ටිය ලැම්පෝන්ගේ වාහනේ ෂීල්ඩ් එකක් විදිහට පාවිච්චි කරලා අතර අතේ වෙඩි තියන්න පටන් ගන්නවා. කොහොම හරි ෆේරෝ ඉන්න වාහනේට වෙඩි තියලා ඒ වාහනේ සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න මේ කට්ටියට පුළුවන් වෙනවා. කට්ටිය සතුට සමරනවත් එක්කලම ඔන්න ඩිමිට්‍රියස් ආපහු හන්ගේ ඔළුවට ගන් එක පොයින්ට් කරනවා. දැන් ඉතින් මේ පොලිස් නිලධාරීන් තුන් දෙනා බිම දන ගහ ගන්නවා. ඩිමිට්‍රියස් මේ වෙලාවේදී හන්ගේ අතේ තියෙන මල්ලේ යට දෙන්න කියලා හන්ට මේ වෙලාවේදී කියනවා. හන්ට ඉතින් වෙන කරන්නම දෙයක් නැති හින්දා ඒ මල්ල මෙයාට බාර දෙනවා. අයිලා ඊට පස්සේ මේ තුන් දෙනාටම වෙඩි තියන්න තමයි ලෑස්ති වෙන්නේ. ගලේ ගෙහුවත් මැරෙන්නේ නැති ෆේරෝ මේ වෙලාවේදී මෙතෙන්ට ඇවිල්ලා අයිලියාට ෂොට් එකක් දීලා යව කෙලින්ම නොකවුට් කරනවා. අනිත් පැත්තෙන් ලැම්පෝනුත් ඇවිල්ලා ඩිමිට්‍රියස්ට ගන් එක පොයින්ට් කරනවා. ඔන්න දන ගහගෙන ඉන්න සෙට් එක ආපහු සරයක් මාරු වෙනවා. දැන් මේ කට්ටියට අලුතෙන් ඩිමිට්‍රියස්ත් එකතු වෙනවා. ඔන්න මේ හතර දෙනාව බිම දන ගහගෙන ඉද්දි ෆේරෝ මේ හතර දෙනාට වෙඩි තියන්න කලින් අවසාන කැමැත්තක් එහෙම තියෙනවද කියලා ටේට් ගෙන් අහනවා. ඔව් මං කැමති සින්දුව මට අහන්න ඕනේ කියලා ටේට් මේ වෙලාවේදී ෆේරෝට උත්තර දෙනවා. ටේට් ඊට පස්සේ ඉයර්බඩ්ස් දෙකක් මෙයාගේ කනට ගහගන්නවත් කළම අන් චේපට බෝම්බයක් නිදහස් කරනවා. මේ බෝම්බෙන් මිනිසුන්ට ගොඩක් හානිදායක සවුන්ඩ් වේව්ස් නිර්මාණය කරනවා. ඉතින් මේකෙන් කන් දෙක ආවරණය කරගෙන නැති වටේ පිටේ ඉන්න කට්ටියට නම් සෑහෙන ලොකු ඩැමේජ් එකක් සිද්ධ වෙනවා. කොහොම හරි තමන්ගේ සීය ආපහු ලබා ගත්තට පස්සේ වැඩේ ගැස්සුණා කියලා තේරුම් ගන්න ෆේරෝ මෙතනින් පැනලා දුවන්න උත්සාහ කරනවා. ටේට් කොහොම හරි ෆේරෝගේ පිටිපස්සෙන් ගිහිල්ලා ඔන්න ෆේරෝව කොටු කරගන්නවා. මේ දෙන්න මේ වෙලාවේදී මෙතන සුපිරියටම ගහගන්න පටන් ගන්නවා. දෙන්නම සටනට එක වගේම දක්ෂයි. එහින්දා මෙතන දෙන්නටම ඩැමේජ් වෙන සෑහෙන ලොකු සටනක් ඒ හින්දා මේ වෙලාවේදී මෙතන සිද්ධ වෙනවා. හැබැයිදින් සටන ඉවර වෙද්දී ටේට් අන්තිමට ෆේරෝව පරාද කරගන්න පුළුවන් වෙනවා. ওই විදිහට අන්තිමට අපේ පොලිස් නිලධාරීන් තුන් දෙනා ලැම්පෝන් වයි ඩිමිට්‍රියස් වයි අයිලියා වයි අල්ල ගන්නවා. අපේ නිලධාරීන් තුන් දෙනාගේ ඩිවිෂන් හෙඩ් ඔන්න පහුවදා මේ කට්ටියට කතා කරන විදිහ ඊගවට අපිට පෙන්නනවා. මේ කට්ටියකම සහෝදරයෙක් විදිහට හිටපු බ්ලැන්කෝගේ මරණය ගැන මේ ප්‍රධානියා මේ වෙලාවේදී මේ කට්ටියට ශෝකය ප්‍රකාශ කරනවා. කළම කරපු වැඩේ ගැන හොඳනම් ඔන්න මේ කට්ටියට මේ වෙලාවේදී අහගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය සිදුවීමත් එක්කලා මේ මූවි එකේ කතාව මෙන්න මෙතනින් එන්ඩ් වෙනවා. ඇත්තරම කෙනෙක්ගේ සූට් කේස් එක ඇතුලේ මොනවද තියෙන්නේ නැද්ද? ඔයාලට හිතෙන්නේ මොකක්ද? අනිවාර්යෙන්ම කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ විදිහම අලුත් මූවි එකකින් මනින්ම හම්බ වෙමු.